ඕවාහෝොම තමයි බං කල්පනා කරල වැඩක් නෑ ලැබීම තමයි. පින්දු ඉන්ටවල් එක වෙලා ඇදි මට කිවවා පිටනය පුරාම කොල්ලො සෙල්ලම් කරනවා. සති ගානගින් පාඩම් කළේ නෑ ඉගෙන ගන්නවා කියනකොටත් ඔලුව කැක්කුමයි. අනේ මන්ද බං මේ ඒකක දේවල් ඔලුවට එද්දි වෙන කිසිම දෙයක්රන්න හිතෙන්නේ නෑ ම දුග මට අරුණණක්කව ලැබැනි ැතිකගෙන නෙමෙයි. ඒනම් එය කොච්චර දුක් විඳනව ඇතිද. මට ආරචුන හැට අගස්ෝල එක්ෂ මියරේලා ඔක්තෝර් වෙනගොට යාලා බඳදීවී. මං කියලඒකට මොනවා කරන්නද. ඒක තමයි යකෝ මාත්ම කියන්නේ ඒක බඳන්න කොහෙව තියනය එකෙක් නෙමෙනි අරමයක්කට දුගක්නැතුූ තියාගන්න ඕනතරම් සල්ලි සමන්න අයට තියෙනවා. කොටිම්ම කියනවනම් කවදාව අපිට බෑ ඌට ලංවෙන්න. ඉන් එහම ඒ උඹ මෙෙහි පිස්සුනටනවා නිකම් මැන්ටල් ගහන්න එපාබං. මූත් බණ කියනවාගේ කියවනවා මට දැන් ධර්මින් වැඩක් නෑ මට ඕනි දැම් මොනහරි කරන්න. ඒක තේරුම් ගන්න බෑනි මේ මුර්රජාට. මට උඹ කියනෙ එක තේරණවා බිදු. ඒවගේ මට අර්මයක්ක්ක කියන කතාවත් තේරනවා. ඹ පොඩ්ඩක් ීහිතබම්බං දැන්න දෙනම් මම කොහමදේකිව දුකට දාන්නේ. සමන්ඩ සල්ලි තියනවා ඒත් වගේ සල්ලි ඇතිලි අර්යක්කගේ සන්තෝස නෑ. ම ඉසි ස්ස ලම හිතන් හරි ලව් කළේ අරණක්කට විතරයි. දැන් ඒක වෙන අතකට පෙරලුනාට මට ඒ කතාව කවදාව තමතක් කරන්න බෑ. බිින්දු මගේ කරට අතක් දැන්මා. මට උඹේ දුක තේරන බන් ඒ තුබේ ඔය ඔලුකට ඇතුේ මිලිමීද්‍රය හරි මොලයක් තිෙනවා නම් ඕවා පැත්තකට දාලා ඉගෙන ගනිින්. නැත්නම් ඉතින් විභාගෙත් අනාතවෙලා කෙල්ලත් මාරවෙලා පිස්සු පීගුදු තමයි අන්තිමෙට ඉගෙන ගන්න නම් ඕනනි තමයි බං. මම එෙම කිවේ ඇත්තටම. ැත්තම් භාග වලේදාගෙන කන්න දින්න නැතුව වේලිද්දි කෑමගෙනත් දින පොලිසින්ද. එහෙමනන් ටිකා මාන්සිල වැඩකරමු. අනික උඹේ ඔය සහදර් ප්‍රමනම් අම්මමාම බයිලක් මචං. ඒ මොක දුම්බ එහෙම කියන්නේ මට දර්ශන ඒපාසන උබේ හදවතේ කරර්ණිකා ෝෂිගාවල පොඩ්ඩ පොඩ්ඩ හරි අරුණයක්ක් ගැෙන කහටත් තියෙනවාන ඇත්තගේ පං. නැතුව නැතුව මම හිනා එලාම කිවවා. ක්මච්ිකක් ලඟයි අඳන්න ටීෂ්ික්කොත් නෑ. අතේ ශල්ලිත් නෑ අනාත සාගරී තමයි. ගෙදෙරින් ඉල්ලන්න ගෙවොත් හම්බ වැෙනුම් ආගන්න තමයි වෙන්නේ. කිසිම ස්කෝලේ වැඩක් කරන්න නෑ කියලා හැමදාම් බරවරනි ගානක්ව හදන්න ඕනේ මම වැඩගරවා කියලා පෙන්නන්න. මම මේ සුඩ තින පොද් දෙක තුනම්ම දිගැල්ල තිබා ග්‍රීන්ගේ ශුද්ධගධිතිය රැම්සේගේ කාණ්ඩාක ජාමිතිය ෝගම මේසුඩ මට්නම් මෙලෝව සංසාරයක් තේරෙන්නේ නැහැමේවා. ඒත් ගිදරයට වැඩ පෙන්න්න ඕනෙනි හෙමි ඉතාගෙන මම තවත් පොතත් දිගෑරයා ඒක මුල පිටිය කුරු ගලාලතියන වචන් ටික දැක් ගමොම මට මතක් කුණ අරුණක්කව. එදා අරයක්ක්ත්ත එකක ගිහින් ගෙදර ඇල්ලා ම කරු ගෑ මෙමෝ කොතේ තමයි. අනාගතය සීනිී නෑමෙදා සැබෑවැන්නේ. ඒක නම් ඇත්ත තමයි ඒ වුුණට තවතාවන් නොලබෙන දේකට අඩල වැඩක් නෑනි ම ඒ පොත හල දාලා පෑන අතරගත්තා. අක්කේ මට තේකක්ගන්න මම එමිකිවී දර්ශනයට දැන් අක්ක තේ අරන් එනකොට මම ගනන් හදනවා. ඊට පස්සෙ ටිකින් ටි මගේ තත්ව වැඩි වෙනවා. හැබැ ඉතිං අන්තිමට රැවැටිෙන නම් මම විතරයි. ඒවුුණට බික්මැච්ිකට කලින් මුළු ගිදර්ම ෂේප් කරගන්නවානනි. නැත් නම් ඉතින් අධික රෝස් පාන් තමයි. අක්ක ඒකක් කරන් කාමරට ඇතුල්ලුනා මම පෑන අරගෙන ඔල්ුුවේ අතතියාගෙන කල්පනා කළා. අක්කව දැකපු නැති විදියට ඒ වුණට මට දශමයක් අත්තේරෙන් නෑ පොතේ තියෙන දේවල්. අන්න එහෙම පාඩම් කරන නැත්නං වාට ලියන්න වෙන්න කෙල්ලන්ගේ අත්තල්ලගෙන හෙමේ ගියේවා විතරයි. මාව කරො කලා අතැරය වගේ වනා එක පාර්ටම. අරුණ එක්ක මෙයාට එදා සීන්න එක කියලද. එහෙම වඋනා නම් මාර් නෝන්ඩිය තමයි. නෝන්ඩිය විතරක් නෙම අරුණයක්කගේ අපි අක්කගේ ප්‍රිංශිප් එකට නැවතීම තමයි මොක දෙක පාර්ටම ඔයා බයවනේ මට ආරංජුනා පහෝදම සිද්ධිය මේ ඒකනෙමි තමුසෙ කෙල්ලෙක්ග අතින් අල්ලගෙන පාහක් පැත්තේ ගැරකුණුවාලු නේද කවුදේකෙල්ල අක්කගේ ප්‍රශ්නන මොනවා කියලද කියන්නේ ෂි මේවෙලාට බොරුවක් අත් තුකුර ඇතුළි නෑනේ මට නිකන් දාඩී දාන්නත් වගේ ම දවසක් අපි ක්ලාසගේ කෙල්ලෙක බස්හෝල්ට් එකට ගෙන තැරවා. හැබැයි මම ඒ කෙල්ගේ අතින්නම් අල්ලගෙන ආවි නෑ. වගේ ආලුවාරි මොකාරි දකළ ඇත්ති වැරදි චිට්‍රපටිකෑල් ලක්වෙන් නැති. අතින් අල්ලගෙන යන්න කෙල්ලි කිින්න්නවනම් ම මෙහෙම වේල්ුවදහලෝ. මම හෝල්සෙල් බොරුවක් අතෑරිය මෙය ඒක ගිලීද නැත්තන් ආයමන් නෝන්ඩි අලුත් කරයිද. මමත් ඉන්දල ඉඳදර කියන්නේ ජාතර මට්ටම බරුතමයි. හනම්කමක්නෑ අනික ඔයාට ගැලපෙන ගල් කෙනෙක්කින්නව නම් ඔයා එහම ගියත් ම කුත් කියන්නන්නේ නෑ. හැබැයි මොනදේ කළත් විභාග කරන්න ඕන හරියට. ගෙදර තත්යත්තුවාට තේරනවා නේද. බලාගෙන ගියයාාම අක්කත් කොකු නෑ ඒත් කවදරරි අක්කට තේරුත් ම ට්‍රයි කරන්න යාගම යාලුවට කියලා එදාට නම් ඉදින් මට කන්දෙක ඇත්වවෙෙන් හගන්න වෙයි. මටනම් මේ වෙන හැම දෙයම්ම පිස්සු. බක්කි කරත්ත වගේ. දල ඉඳද ට්‍රයිකරපු අරනුක්කටත් ෝනි හා මල්ලි කොගතියාගන්න. මා බබානම් මාත්‍යක ජා්්‍යාදී තොරූප්පවත්තිීනවා. සමාර වෙලාට ගියාත්මිදි මහ බබා බැහපු බඩුවකටොත් බැස්සත් දන්නේනෑ. මේ තියනයක් රෝල් කරගෙන අම්මු මකුල් ගෙදර ඔවු දන්නවා ඇතිනිෙ බං අපි තාමා රැකයා විරේද සුමන දාසලා කියලා. දන්නවනං ඇති එවුනාට රෝල් කරගෙන යන්න වෙන්නේ කින්ඩිය තමයි. අතේ සල්ලිත් නෑ. බැංකෝවගේ ඉන්න අක්කට තම්බානක නයයි. එහන් ලබන සස්මානි බික් මැච්චිකත්තියෙන. ඉතින් කොහොද බන් නි ශිල්ලගේ ගෙදරයන්නේ. බිින්දු මයිස්කෝල එල්ල ආපුුවෙල ඉඳ ගල්පනා කලේ අදවස නිමාශෙගේ අක්ක වැඩි එකට මොනවා ගෙනියන්නද කියලා. ජොබ්ගක් කලේ නැතිවුණට පෙරයොතුයෝ පිංඉල්ලනවාගේ නිකම් අතවානාවන කෝමද පාටියකටයන්නේ. නොගෙහින් ඉන්නත් බෑ. මේ වෙලා වෙද අංජලෙටි ඉන්න අපිවිතරයි. ො ඒතුක් ද මන්ද මට කිල්ලව දකින්ද මාර ආසාාවත් වයවා. මම කියන්නද සී එක බිදු කතාව පටන් ගත්තා. ගෙරින් ඉල්ල ගත්තර මේ සුමානෙ ක්ලාස්සි එකට සල්ලි දුනි නෑනනි බංතාාවම ඒකෙන්වාත් ත්‍රෝලක්ගාමු. දෙන්නගෙම රුපියල් සයක් විතර සෙට්නේ එතකොට පන්තයටට සල්ලි දෙන්න පොලිසින්ද. ඒක එතකොට බලම් බං එක මාසයක් අපින්න හොරා පොලිස් කලා ගෙල සර්ග ගෙදර කට්ටිය හාමතේ මැරෙන්න්නේ නෑනේ ැතු මාටුන් මොකද මචං අපි පුරුදුෙන්න්න නෝන්ඩි වෙනය දන්න කාලේ ඉඳලාම පිළිවෙලර්ගලත් නෝන්ඩි වෙන එක විතරයිනි. නූගයගොඩින් දෙවිල පාරී තිබුණු නිමාශිලාගේ ගෙදරවාගන්න එක අමාරුණී නෑ. නිමාශිලාට නම් සෑන්න බරතිීනවාගේ. අතර වටේටම තිබුණේ පාටිට ආපුයොන්ගේ කාර්. පින්දුු මා විතරයි ලොන්ද පැටවු දෙන්න වගේ ප්‍රයවඩ්බස් එක කාවේ. අම්මෝ ඇති අන්තන් ම හිතුවේ කනු තියයි කියලා. අන්ජලිකිව අපි සාාලෙට ඇතුල් වෙද්දිම. හැම තැනම සෙනක පිරිලා. වැඩි හරි ඊටයේ ලොකු සල්ලි කාරයවගේ. කෙල්ලොත් වැහි වැෑලා. මින්දු ආපුක මෝ මට ඇඟිල්ලෙන් ඇන්නේ ඒ හින්ද වෙන්නඇද. ඒත් අනේ මන්දා අරයක්ක්ක සිද්‍යියම් පස්සේ මට වෙන කෙල්ලෙට ට්‍රයික කරනතියා බලන්නව තිදෙන්නේෙනෑ. ටැප්තිද්දි මොකටද නිකක් ඇද ගෙනෙනාන්නේ. අයෝ බා කනුතියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොතනවත් නෑ ඉතිං? කතාාව පටන් ගද්දී අංජලී බිම් බලාගත්තා. ඔ වෙඩින් එක ආපපු එක ගොඩක් හොඳයි නිවිසැසිල්ලියේ ඔයත් එක කතා කරන්න මට ලොකු ඕනකමත් තිබුණා. මේ වගේ වෙලාවක තම ඒක කරන්න පුළො මාලින්ද අපි අමුද එලියට මම බින්දු අධයා බැල්වා ඌහ නිමාශිත් එක්ක මොනවද කතා කර කර හිනාාවෙනවා එතැනත් තව කෙල්ලු රෑනම්ම ඉන්නවා මම බින්දුට ඇහැක් ගහලා එල්ලියට ඇවිත් වත් එක් කොනක තිබුණු බංකෝඩි ඉඳගත්තා ගිය ඇතුළි සද්දය එලියට හෙන්නේෙ නෑ මොනෝද අන්ජිලිවාට කියන්න තියනෙ ආයමත් ගිහන් බැන්නද බැන්න නම් නෑ ඒත් ටිගෙන් ටික මට ගියන්න එක කතා කරන එක එපා වෙලා තියෙන්නේ ඒක එයාටත් තේර් ලතින්නේ අපි දෙන්න ලයිබ්්‍රිය ආවත් කතා කරන්න එයා විතරයි ඒ හින්ද යාදැන් හැමවෙලේම් මගේ දයා බලයිට සැකින්. මඩ්නන් තේරින් නෑ අංජලි මේකට කරන්න මොනවාද කියලා මටත් වෙලාතියෙන් ඒකමයි එක වෙලාකට මටේදන ඕන දෙයක් වෙච්ච දෙදන්ගෙල අම්මට මේ ගෙන කියන්න. ඒත් අප අම්මල හරි තද නීතිකාරයනි කේන්තයට මාව මරයි දන්නෙත් නෑ. අනික ග්‍යාන් කෝට්ට පැත්ති තව ගල්ගෙනෙක එක්කත් යාලුයිලු මම ඒගෙනත් එයාගෙන් ඇව්වා. ඉතින් මිනිම් මොකදකි්වේ. ඔවු කිව්වා එයා කියනවා මම වෙනස් වෙනවාගේ හිඳලු එහෙම කළේ ඒවුනත් මට වෙනෙක බදිින්න්නද දෙෙද නෑු. ිියන් යාලු හමෝම දන්න මාලින්ද අපිගියතැන් කරපු දේවල් මගේ තත්වේ ඔය හැම දෙයම ඉතින් ඒගල්ලු අපි ස්කෝලෙට අරංචි කරයි දන්නෙත්නෑ මේක තරාවෙන් එපාංජලි ගීවට ගිහන්නම් මාහාවාල් තිරිසනෙ කෙල්ලෙක්ගේ දුකතේරේන්නේෙ නැති ආත්මාථගාමි පාහරයක් මගේ ඉවසිම පුපුර ලගිය අපේ ස්කෝලේ එක උනන් මට ගිියන්න තුට්ුවට අල්ලන්න න්නේනෑ. අංජලික පාටම් මගේ අතින් කෙනෙත්වා එහෙම කියන්න එපා මාලින්ද ොලද ගහන්මට ගොඩා කාදරෙන් හිටිය. ඒකයි මම ගිහන් කියෙන හැම දේගටම ගත්. ඒ දවසල් ඉඳලම යා හරි බය මමයාගෙන් අයින්වෙයි කියලා. ඒ හින්දලයාමට තිබන් ලොකුම දේ තුදුර ලගත්ේ. ඒත් මට එහම ආදරයක් ඕනෙ නෑ. ආදරය කරදි කොල්ලෙගේ හිත වනත් බොලද වෙන්න ඕනි. එතකොටයි කෙල්ලිට බයිනතු ලං වෙන්න පුලුවන් වෙන්නේ. රල්ු විදිට ගහගෙන බැගෙන ඉන්න කොල්ලෙට කිස කෙල්ලෙක් ැමතින. ජලයා මහන මගේ උරේසේ උ්වාගත්තත් මට මොව වනවද කියල මටවත් තේරෙන්නේෑ. කවරුත්තපයු දකිීද ිරත් මට ගානන්න ම අංජලිගේ අදකින් අල්ලගෙන මෝන දීහැල්වා මිදුලේ ඇත්තින් ලයි ටෙලි හෙවෙල්ලක්හොගේ ලාට වෙඩ්ලඒේ මූන. ඉක්මට ආහක බලන්නකිෙනා පරාදයි වගේ. අපි දින්නත් කතා නැතු දිගටම හිටියා. තිගින්ටික අපි දෙන්න ලංවිෙන කියල මට තේරුනේනෑ. මුලි මංජිලිගේ මූන ඇස් මාලඟටවා. ල ත්පරේෙද ජලි දෙතුොල්වොල සීතල මගේ එක කම්මුලකට දෙන්නවා මනවා කරනවාද කියලා මට තේරෙන්නේ. මගේ ජීවිත කුුණුදුල් හාදද මේක ගන්න මම් පෙරුම් පිරයු අරණයක් අගෙන්. මට වෙන දේවල් ගිසේ එකක් හිතුනින යාන්තමට ඉනාවඉන්ද වළගැහිල තිබුණු අංජලගි මූන ම සිපගත්තා. අපේ දෙතොල් එෙක්හුනා මඟලු ඇඟම උනුස් සුම්මුණ. අංජලෙගගේ ඇගලි මගේ කෙස් සතරින්ඇ දෙන්න පටන්ගත්තා. එට උදේ ෝක විනාශවයු වගේ මටිබිටෝගෙන කිසි මහැගීමන් නැතිව අපි දෙන්න දිගටම සිිපගත්තා ඒ මූනි උනුසුම් පලනි පාරට මගේ හිතට දැනුනා.